දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. මේගමුව මුන්නක්කරේ කඩුලාන ආශ්‍රිත ප්‍රදේශයක අනවසරයේ නිදිකිරීමට සැලසුම් කර තිබූ ක්‍රීඩා පිටියක් සඳහා නීතිමය අවසරය ලබා ගැනීමේ අරමුණින් පසුගිය දසවැනිදා මෙම මේගමුව කලපු සංවර්ධන රැස්වීම පවත්වා තිබෙනවා. එහිදී ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍ය කුමාර ගුණරත්නතුළු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම ඉඩමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ගම්පහ අඩවි වනනිලධාරිණී දේවානි ජයතිලක මහත්මියගෙන් කළ ඉල්ලීමට ඇය මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. මේකෙදී අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ, අනෙක් පැත්තේ වනජීවි, අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියන සේරම නීතිමැති ගියාපම මිනිස්සුන්ට ජීවිතයක් තරක් නැතු වෙනවා. මේ නිසා පොඩ්ඩක් වෙලා සම්මේශීලි වෙලා මෙතන පොඩ්ඩක් මෙන්ද කරකට ඇවිල්ලා මේ බේරම් කියන එක නැගිය අදහස. ඇතිතුමා ගම්පහ තමයි අඩුම වනගහනේ 101.6යි. ඒකේ වනජීවියකට තියෙන අක්කර 18යි. ඒකට හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න දෙදෙනා ඉඩක් අච්චියෙත් තියෙන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් කියනවා 51ක්. ඒක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උදාවන්නේ ගස් කොහොමද? එම ස්ථානයට රැස්ව සිටි පිරිස් ඇගේ ස්ථාවරයට එල්ල කළේ දැඩි විරෝධයක්. මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් එක්ක රණ්ඩු කරලා මේ ගමන අපිට යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ කාර්යය පැත්තකට තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබතුමිය උදව් කරන්න ඕනේ. මෙලෙස පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බොහෝ පිරිසක් ඉදිරියේ දැඩි හඬක් නගන විමලධාරණීගේ ක්‍රියාකලාපය පැසසුමට ලක් කරමින් අද දිනේ සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් අදහස් පළ කර තිබුණා. මේ අතර විමලධාරණීගේ Facebook ගිණුම පරීක්ෂා කර බැලීමේදීද අපට දැකගත හැකි වූයේ ඇය පරිසරය රැක ගැනීම වෙනුවෙන් තම Facebook ගිණුම ඔස්සේද ජනතාව දැනුවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් අදාළ භූමිය තුළ සිදු කිරීමට නියමිත මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අප මීගම්මුව මූණක්කරේ ප්‍රදේශයට අද පැමිණියා. එහිදී අපට දැකගත හැකි වුණේ කඩුලාන පරිසර ආශ්‍රිත භූමියක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා දැනටමත් මෙලෙස පස් ගොඩ ගසා ඇති ආකාරයයි. අපේ ධීවර අමාත්‍යාංශවල වලට ගිහිල්ලා ලිඛිතව ලියකියවිලි සහිතව අපි මෙතනට පස් ටික ගොඩ දාගත්තා. අපිට රජයෙනුත් උදව් ලැබුණා. අපි මේ ඇවිල්ලා බිල්ඩින් ආඩවත් මේ කඩපෙළවල් ගන්නවත් නෙමෙයි මේ මේ මේක ඉල්ලන්නේ. නමුත් අපේ සභාපතිතුමාට නඩු දාලා තියෙන වනරක්ෂණ මේක. ඒ ගෑනට අවශ්‍ය නැහනේ. විජිත් මුනිසෝයිසා ඒ ධීවර අමාත්‍යලා හිටියා. එයාගේ කීම පරිදි තමයි මේ පස් ටික දාලා තියෙන්නේ මේට. පැහැදිලිව මේ එකට වකියන්න ඕනේ. හිටපු ධීවර අමාත්‍යවරයාගේ නොමන ක්‍රියාකලාප නිසා මේ මිනිස්සු සෑහෙන දුරට අපහසු කරපතර මේනි පොන්දපණ තියෙන නිලධාරීන්ව ආරක්ෂා කරල කල යුතුයි අනිවාර්යයෙන්ම. මේ අතර සිද්ධියට මුහුණ දුන් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු අද මෙලෙස අදහස් පළ කළා. මේ තියෙන්නේ මේ ව්‍යාපෘතිය පිහිටි ස්ථානයේ මේ කලපුව සංවර්ධනය කරන පස් සහ මේ මේ රොන්මඩ මේ ක්‍රීඩා පිටිය දාපුවාම ධීවර දරුවන් මේ ක්‍රීඩා පිටිය අපව සුදු පවිත්‍ර කරන්න යලා සෙල්ලම් කරන්න පටන් අරන් තියෙනවා. මේ නිලධාරි මහත්මියගේ ඉල්ලීම වෙන්නේ ඒ පස් දාපු එක වැරදි, ඒ පස් ටික ඉවත් කරලා ක්‍රීඩා පිටිය එතනින් ඉවත් කරන්න ඕනේ කියලා. මේ මිලියන 700ම නතර වෙනවා මේ නිලධාරී නෝනා මහත්මියගේ එක අස්සනක් නිසා. මම මේ දිහත් ඇවිත් ඉඳ බේරුනේ නැත්තම් දීවරු ටික වට කරන් ගහනවා මේ ගෑනු කෙනා. තව ටිකේ මන්නේක් කරන් එලා මටත් කොටනවා. මේක රජේ වනාන්තර භූමියද? ඇත්තටම
රජය තමයි මෙහෙම සිද්ධියක් වුණයි කියලා මේක නතර කරන්න බලාපොරොත්තු නැහැ. කොහොමත් මේ ව්‍යාප්තිය කරනවා. අපේ වනජීවි පනතේ ඉතාම ශක්තිමත් පනතක්. වනජීවි ඉඩම් කෑල්ලක් කිසිම අඟලක්වත් බෑ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අපව ගන්න. ඉතින් මං හිතන්නේ සනත් නිශාන්ත ඇමතිතුමා වනජීවි පනත ගැන නොදන්න කමට තමයි එල්ලීම කරන්න ඇත්තේ. ඒ නිලධාරීතුමියයි ඇමතිතුමා ඇතුළු අතර වෙච්ච සංවාදයේ පිළිබඳව මම කඩගාටු වෙනවා විශේෂ ඇමතිවරයා හැටියට. ඒ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු වල කිසිම නිලධාරියෙකුට කිසිම දෙයක් කරන්න බෑ. වගේම බාර ගන්නවා. මම වගේම බාර ගන්නවා. මගේ විශ්වාසය මැක්සිස්.